සාර්ථක මිනිස්සුන්ගේ පුරුදු දහයක්. සාර්ථකත්වය එක එක මිනිස්සුන්ට එක එක අදහස් දෙනවා. කෙනෙක්ට සාර්ථකත්වය කියන්නේ මූල්‍යමය අරමුණු වලට ළඟාවීම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අවුරුදු 5ක් ඇතුළත මිලියනපතියෙක් වෙන එක. ඒ වගේම තව කෙනෙක්ට සාර්ථකත්වය කියලා කියන්නේ ගෞරවය ලබා ගැනීම වෙන්න පුළුවන්. සමහරු කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ, ගරුත්වයක් නැත්තම් කියලා. ඒ වගේම ක්‍රීඩකයෙක්ට තරඟ ජයග්‍රහණයක්, ඒ වගේම පදක්කමක් දිනා ගැනීම එයාගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට සාර්ථකත්වය කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ සතුට. ඇත්ත, හොඳම සාර්ථකත්වය කියන්නේ සතුට. ඔබට සාර්ථකත්වය කියන්නේ මේ මොන දේ වුණත් ලියලා තියාගන්න. මේ සාර්ථක මිනිස්සුන්ගේ පුරුදු 10 සාර්ථක වෙන්න කැමති ඕනම කෙනෙක්ගේ ජීවිතයේ ඕනම තැනකට අදාළ කරගන්න පුළුවන්. අංක 1. සාර්ථක මිනිස්සු ඉලක්ක හදා ගන්නවා. ඔබට ඉලක්කයක් නැති සාර්ථක මිනිහෙක්ව කවදාවත්ම හොයාගන්න බැරි වෙයි. මොකද ඉලක්කයක් නැත්නම් ඔබට උවමනා දේ හොයාගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඉදිරියට මේ යන්න නම් පැහැදිලි අදහසක් ඕනේ. ඒ වගේම පැහැදිලි ඉලක්කයක් ඕනේ. ඔබ දන්නේ නැත්නම් ඔබ කොහෙද යන්නේ කියලා. ඔබ සැලසුම් නොකරපු ඔබත් අකමැති තැනක ඔබට අවසානයේදී නතර වෙන්න සිද්ධ වෙයි. අන්න ඒ නිසා සාර්ථකත්වයේදී ඉලක්ක හදා ගැනීමට මුල් තැන දෙන්න ඕනේ. අන්න එතනදී ඔබේ අවසාන ඉලක්කය වගේම ඒ ඉලක්කයට ළඟා වෙන්න ඔබ සපුරන්න ඕන පුංචි පුංචි ඉලක්කයනුත් සඳහන් කරගන්න. ඔබ ඔබෙන් අහන්න, ඇයි ඔබ මේක කරන්න ඕනේ කියලා. සමහර විට අන්න ඒ උත්තරේ ඔබ ජීවිතේ වැටෙන තැන්වලදී ඔබට ආයමත් නැගිටින්න උදව් කරයි. අංක 2. සාර්ථක මිනිස්සු තමන්ගේ ජීවිතයේ වගකීම ගන්නවා. සාර්ථක මිනිස්සුන්ගේ තියෙන තවත් එක ලක්ෂණයක් තමයි එයාලා තමන් ගැන සම්පූර්ණ වගකීම ගන්නවා. තමන්ගේ ජීවිතයේ සාර්ථක වීමවලදී වගේම පරාජයන්වලදීත් ඒගොල්ලෝ තමන්ගේ වගකීම ගන්නවා. දෙයක් වැරදුනාම ඒගොල්ලෝ අනිත් අයට බනින්නේ නැහැ. එයාලා පාඩම ඉගෙන ගන්නවා. ආයෙමත් නොකළ යුතු දේවල් මොනවද කියලා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේම ඉක්මනින්ම ආයෙමත් නැගිටිනවා. ඔබේ මනස හැම වෙලෙම ඔබෙන් අහන්න ඕනේ, කොහොමද මම මේක කරන්නේ කියලා. කවදාවත්ම අතීතේ ජීවත් වෙන්න එපා. ඒ වගේම තමන්ට යන්න ඕනේ තැනට තමන්ට යන්න බැරි වුණේ ඇයි කියලා නිදහසට කාරණා කියන්න එපා. මතක තියාගන්න, හැමෝටම පුළුවන් පැරදිලා වැටිලා ඉන්න. හැමෝටම පුළුවන් තමන්ගේ වරදට අනිත් අයට බනින්න. ඒ වගේම අලු ගසා දාලා ආයෙමත් නැගිටින්නත් ඕන කෙනෙක්ට පුළුවන්. අංක 3. සාර්ථක මිනිස්සුන්ට නියම විනයක් තියෙනවා. සාර්ථක වුණ මිනිස්සුන් නිතරම කියනවා මම අද මෙතෙන්ට ආවේ මගේ self discipline හින්දා කියලා. ඉතින් සාර්ථක වෙන්න ආත්ම විනය, ආත්ම ශික්ෂණය ගොඩක් වැදගත්. ඔබ ගෙදරින්නම් වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් කාගේවත් පාලනයක් යටතේ නැතුව තනියම වැඩ කරන කෙනෙක් නම්, ඔබ දන්නවා විනයේ වටිනාකම. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබ තනියම ඉන්නවා. ඔබට පුළුවන් Facebook යන්න. ඔබට පුළුවන් YouTube එකට ගිහිල්ලා කාටුන් බලන්න. එහෙම නැත්නම් කිසි කමකට නැති ඕනම දෙයක් කරන්නත් පුළුවන්. හැබැයි ඔබට නියම ඉලක්කයක් තියෙනවා නම් මේ විදියට කාලය නාස්ති කරන්න ඔබේ හිත ඉඩ දෙන්නෙම නැහැ. අංක 4. ඒගොල්ලෝ තමන්ගේ දියුණුව ගැන නිතරම හිතනවා. ඔබ වෙනුවෙන් වැඩ කරන එක අතාරිනවා නම් ඔබට සාර්ථක වෙන්න බෑ. අපි මේකෙන් කියන්නේ නෑ ඔබ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියලා. හැබැයි මිනිස්සුන්ගේ ස්වභාවික පරිසරය තමයි දවසින් දවස දියුණු වෙන එක, අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න එක, ලෝකෙට විවෘත වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, ඔබව ගොඩනගන්න, කියවන්න, ජීවිතේ දිනපෝ ජීවිතේ පැරදුණු මිනිස්සුත් එක්ක කතා කරන්න. ඔබ වැඩියෙන් ඉගෙන ගත්තොත් වැඩිපුර උපයනවා. සල්ලි වගේම ආධ්‍යාත්මික දේවලුත්. අංක 5. සාර්ථක මිනිස්සු හුඟක් කියවනවා. කටින් නෙමෙයි, ඇස්වලින්, හිතින්. හුඟක් සාර්ථක මිනිස්සු පොත් කියවනවා. ඉස්සර කාලෙින් නම් ඔබ හොයලා බලුවොත් දියුණු මිනිස්සු හුඟක් පොත් කියවපු කට්ටිය. අද කාලේ නම් කම්මැලි නොවී විනාඩි දෙකක් එක දිගට ඉඳගෙන ඉන්නත් බෑනේ. අපිට Facebook බලන්න නැතුව ඉන්න බෑ. අපිට කොච්චර කම්මැලිද කියලා Facebook එකේ post එකක් නොදා ඉන්න බෑ. හැබැයි සාර්ථක මිනිස්සු වැඩිපුර කැමති තනියම ඉන්න. තනියම, නිශ්ශබ්දව ඉන්න, කියවන්න. ඔබත් කියවන්න වෙලාව හදාගන්න, දෙයක් අහන්න වෙලාව හදාගන්න. ඔබ පොත් කියවන්න කැමති නැත්නම් ඔඩියෝ බුක්ස් තියෙනවා, වැඩ කරන ගමන් අහන්න. අංක 6. සාර්ථක මිනිස්සු වෙලාව කළමනාකරණය කරගන්නවා. සාර්ථක වෙන්න නම් වෙලාව කළමනාකරණය කරන එක පුදුම තරම් වැදගත්. අසාර්ථක මිනිස්සු ඕනමටත් වඩා ඔළුව අවුල් කරගන්නවා එයාලට කරන්න තියෙන වැඩ දැකලා. හැබැයි සාර්ථක මිනිස්සු එහෙම නැහැ. එයාලා ප්ලෑන් කරනවා. ඒ වගේම ලොකුම අභියෝගය මුලින්ම ඉවර කරනවා. වැදගත්කමෙන් අඩු ඒවා අන්තිමට තියාගන්නවා. පැය, දවස්, සති, මාස මේ විදිහට එයාලා ප්ලෑන් කරනවා. එයාලා දන්නවා ඊළඟ පැයේදී එයාලා මොනවද කරන්න කියලා. ඊළඟ දවසේදී, ඊළඟ සතියේදී, ඊළඟ මාසේදී එයාලා මොනවද කරන්න කියලා. අංක 7. සාර්ථක මිනිස්සු අවදානම් ගන්නවා. ඔබ ලොතරැයියක් ගත්තේ නැත්නම්
ඔබට දිනුමක් කැදෙන්නේ නැහැ. ඔබ ලොකු අවදානමක් ගත්තේ නැත්නම් ඔබට ලොකු සාර්ථකත්වයක් විඳින්න බෑ. සාර්ථක මිනිස්සු දන්නවා එයාලට යන්න ඕන තැනට යන්න නම් සමහර වෙලාවට අවදානමක් ගන්නම වෙනවා කියලා. ගොඩාක් මිනිස්සු පරාජයට තියෙන බය හින්දා අවදානම් ගන්නේ නැහැ. මොනවා වුණත් සාර්ථක මිනිස්සුන්ට නම් ලොකුම පරාජය තමයි පසුතැවීම. අවදානමක් නොගැනීමේ දුක මතක තියාගන්න. අවදානමක් කියලා කියන්නේ ඔබට වමනා කරන ජීවිතයට යන්න පුළුවන් පාලමක්. අංකාට පැරදිලා වැටිලා අනාථ වෙලා ඉද්දිත් ඔවුන් ඉස්සරහටම යනවා. ජීවිතේදී අපි හැමෝම අධෛර්යයට පත් වෙනවා. තමන්ගේ සිහින ජීවිතය ගත කරන්න කැමති හැමෝම පරාජය හින්දා දුක් විඳිනවා. එතනින් හුඟක් අය හැමදේම නැති කර ගන්නවා. ඉතින් බොහෝ දෙනෙක් නවතිනවා. හැබැයි සාර්ථක වෙන කෙනා එයා නවතින්නේ නැහැ. එයා ගමන යනවා. තමන්ගේ හොඳම වර්ෂන් එක හොය හොයා ඒගොල්ලෝ ඉස්සරහටම යනවා. මොකද ඒගොල්ලෝ දන්නවා හැම මොහොතකම එයාලගේ සාර්ථකත්වයේ කතාව ලියවෙනවා කියලා. එයාලා ආපහු සෙල්ලමට බහිනවා. අංක 9. සාර්ථක මිනිස්සු දිනන්න පාරක් හොයා ගන්නවා. කතාවක් තියෙනවා, සාර්ථක වෙන්න කැමති මිනිහෙක්ට දෙහිගෙඩි වලින් ගැහුවොත් එයාලා දෙහිබීම හදලා කාට හරි විකුණනවා කියලා. ඒ වගේම ගල් වලින් ගැහුවොත් එයාලා ඒව එකතු කරලා හොඳ අත්තිවාරමක් දානවා කියලා. මේ දේවල් වලින් කියන්නේ එයාලට මොන දේ අහන්න ලැබුණත්, ජීවිතේදී මොකක් වුණත්, ජීවිතේ එයාලට මොන වගේ දෙයක් දුන්නත් එයාලා නියමිට ඕන දෙයක් එක්ක ගනුදෙනු කරනවා කියන එකයි. එයාලා කොහොම හරි දිනන්න පාරක් හොයා ගන්නවා. ඒ තමයි ආත්ම ශක්තිය. මොනවා වුණත් මම මගේ උපරිමය කරනවා කියලා ඒගොල්ලෝ හිතනවා. අංක 10. සාර්ථක මිනිස්සු තමන් කරන දේට ආදරය කරනවා. ඔබ කරන දේට ඔබ ආදරය කරන්නේ නැත්නම් ඔබ කාලය නාස්ති කරන එකයි කරන්නේ. සල්ලි වෙනුවෙන් ඔබ වෛර කරන දේවල් කරන්න එපා. එතකොට සල්ලි ඔබ ගාවට එන්න හොරයි. ඔබ ආස දේ හොයාගන්න. හිතන්න ඔබ මොනවද කරන්න කැමති, ඒ ඔක්කොම එකතු කරගන්න. ඒකට වෙනම විලාසිතාවක් එකතු කරලා ඒකෙන් ලාභයක් හොයන්න උත්සාහ කරන්න. එතකොට ඔබට පුළුවන් මහන්සි නොවී ධනෙ උපයන්න. සමහර විට මුලදී ඔබට අලාභයක් වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට ලෝකයේ ලොකුම බිලියනපතියන් මිලියනපතියන් බිහි වෙලා ඉන්නේ ඩොලර් සත ගණන් වලින් පටන් ගත්ත අය කියලා මතක තියාගන්න. මේ වීඩියෝ එක ඔබට වැදගත් කියලා හිතුණා නම් අපේ YouTube channel එක subscribe කරන්නත්, සාර්ථක වෙන්න තව උමනා දේවල් වලින් මොනවා හරි අපිට මගහැරුණා නම් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් videos බලන්න අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.